අයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම ටෙක් ගීක් LK YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න. ඉතින් අද වීඩියෝ එකේ මම අරගෙන එන්නේ අපි ගිය වීඩියෝ එකේදී කතා කරා router එකේ basic command ගැන. එතකොට අපි ඒවා practical කරලා බැලුවා. මම ඔයාලට පොරොන්දු වුණා ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අරන් එනවා කියලා ඒක ඉතිරි කොටස. අද ඔයාලට කතා කරන්නේ ඒකේ අපිට ඉතුරු වෙච්ච security පැත්ත. router එකේ security එකේදී අපිට पासवर्ड वर्ग किहिपයක් තියෙනවා. මේ पासवर्ड वर्ग කිහිපේ කොහොමද රවුටර් එකට ඇඩ් කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ ටික කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ විදිහට දැන් රවුටර් එකක් ඇඩ් කරගන්න ඔයාලගේ packet tracer එකට මේ විදිහට ඇඩ් කරගෙන මම කලින් කියලා දීලා තියෙනවා. දැන් කරන්න ඕන දේවල් ටික ඒ දේවල් ටික කරගෙන ඔයාලා එන්න අපේ රවුටර් එකේ command line interface එකට command line interface එකට ඇවිල්ලා ඉවර වෙලා අපි මෙතනදී අවශ්‍ය කරන හැම password එකක්ම test කරලා බලමු. මේකෙදි එක password එකකට අපිට අවශ්‍ය වෙනවා PC එකක් තියෙන්න ඕනේ. ඒ හින්දා මම මෙතනදී PC එකක් මේකට add කරගන්නවා. මේක මම මේ කරන විදිහටම කරන්න. මම ඉස්සරහට මේ PC add කරගන්න තාලය නම් මම කියලා දෙනවා. මෙන්න මේ විදිහට PC එකක් add කරගන්න. ඔයාලට පේනවා ඇති දැන් මේ කේබලෙන් ඇඩ් වුණා. මම කරපු ස්ටෙප් ටිකම කරන්න මම වෙනම මේ PC එක ස්විච් එකක් ඇඩ් කරන තාලේ ඔයාලට කියලා දෙනවා. මේ විදිහට ඇඩ් කරගෙන ඉවර වෙලා ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ දෙකට IP address දාගන්න ඕනේ. ඒකත් මම මෙතනදී ඔයාලට කියලා දෙන්නම්. ආයේ අලුත් වීඩියෝ එකකිනුත් ඔයාලට ඒක කියලා දෙනවා. router එකට යන්න router එකට ගිහිල්ලා ඉවර වෙලා මෙතන enable කියලා ගහලා privilege එකට ගියා. ඊට පස්සේ config terminal ගහලා global එකට ගියා. ගිහිල්ලා ඉවර වෙලා මම මේ ගහන command එක ගහන්න interface giga ethernet 0/0 කියලා දෙන්න. ඊට පස්සේ මේකට IP address එකක් දෙන්න. මෙන්න මේ විදිහට මම දෙන එකම දෙන්න. ඊට පස්සේ no shutdown කියලා මේ විදිහට දෙන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ කොළ පාට වුණා. මේ කමාන්ඩ් ටික ඔයාලා මම කරන විදිහටම කරපුවාම ඇති. මම ඊළඟ වීඩියෝ එකේදී මේ කමාන්ඩ් පිළිවෙලට මුල ඉඳන් ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ යන්න PC එකට ගිහිල්ලා desktop කියන එකට යන්න. ඒකේ තියෙනවා IP configuration කියලා එකක්. ඒකේ IP address කියන එකට දෙන්න. මම මේ දෙන address එක මේ විදිහට දීලා ඔයාලා මේක cancel කරගන්න. හරි දැන් මේ දෙක අතර අපි සම්බන්ධතාවය හදාගෙන තියෙන්නේ. ඔයාලට මතකද මම ඔයාලට කියලා දුන්නා දවස් ගිය වීඩියෝ එකේදී අපේ user mode එකේදී pin command පාවිච්චි කරනවා කියලා. එතකොට මම pin command එකක් ඔයාලට දැන් පාවිච්චි කරලා පෙන්නන්නම් මේ password ගැන කියලා දෙන්න කලින්. මෙන්න මේ විදිහට pin කියලා ගහලා අපේ destination එක. ඒ කියන්නේ PC එකේ IP address එක දෙන්න ඕනේ. 192.168.10.2 කියලා මේ විදිහට දීලා enter එබුවාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් pin වෙනවා. ඔයාලට පේන ඇති මෙතන මේ pin වෙනවා. මේ විදිහේ සලකුණක් කියනවා නම් අනිවාර්යෙන් pin වෙනවා. ඔයාලට පේන ඇති ඔය දැන් මේ router එක සහ PC එක අතර සම්බන්ධතාවය තියෙනවද කියලා තමයි check කරලා බැලුවේ. දැන් සම්බන්ධතාවය තියෙනවා. ඒක PC එකේ පැත්තෙනුත් කරන්න පුළුවන්. ඒව මම ඉස්සරහට ඔයාලට කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකකින් එන්නේ ටික. හරි දැන් අපි පාස්වර්ඩ් ගැනනේ කතා කර හිටියේ. හරි දැන් අපි පාස්වර්ඩ් වර්ග ටික ඇඩ් කරගන්න යන්නේ. ඉස්සරවම අපි මම ඔයාලට enable password එකේ ඉඳන් මහපව් කියලා දෙනවා. enable password එක දාගත්තේ කොහොමද දැන් මතක තියෙන්න ඕනේ. ඔයාලා යන්න ඔයාලගේ global mode එකට ගිහිල්ලා වෙරලා enable password කියලා ගහුවා. password එකක් දුන්නා enter ගහුවා. ඊට පස්සේ enable secret එක දාගන්න නම් enable secret කියලා ගැහුවා. password එක දුන්නා මේ විදිහට. මෙන්න මේ විදිහට දැන් enable password දෙක දාගන්න වල දන්නා. මම ගිය වීඩියෝ එකේ මේ දෙක කියලා දීපු හින්දා ඊළඟට තියෙනවා අපිට පාවිච්චි කරන්න password එකක්. අපි ඒකට කියන්නේ console password එක කියලා. console password එක මෙතනදී ගොඩක් අපිට වැදගත් වෙනවා. මේක වැටෙන්නේ අපේ console එක ඒ කියන්නේ අපේ user mode එකටත් යන්න කලින් තමයි console password එක වැටෙන්නේ. एक යම් කිසි කෙනෙකුට user mode එකට ගිහිලා කොහොම හරි router එකට link ගන්න පුළුවන්කම තියෙනවානේ console password එක දාපුවාම අපිට මේ command line interface එක open වෙන්නත් අන්න ඒ password එක ඉල්ලනවා ඒ හින්දා මෙතනදී console password එක ගොඩක් වැදගත් වෙනවා ඉතින් අපි බලමු කොහොමද console password එක දාන්නේ කියලා console password එක දාන්න අපි පාවිච්චි කරන command එක තමයි line console කියන password එක මේ line console කියන එක දාලා ඉවර වෙලා මෙතනදී මම 0 කියලා දෙනවා මම මේ 0 දාන්න හේතුව ඔයාලට කියලා දෙන්නම් line console 0 කියලා දාලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලා දෙන්න ඕනේ command එකක් login කියලා මෙන්න මේ login කියන command එක දීලා ඉවර වෙලා ඔයාලා මෙතන මොකද කරන්න ඕනේ password එක ගහන්න ඕනේ මම මෙතනදී දෙනවා මෙන්න මෙහෙම password එකක් දැන් ඔයාලගේ console password එක වැටිලා තියෙනවා කොහොමද console password එක දාගත්තේ අපි command එකක් දුන්නා global mode එකට ඇවිල්ලා ඉවර වෙලා line console කියලා ඊට පස්සේ login කියන එක දුන්නා ඊට පස්සේ අපි මොකද කරේ password එක ලබා දුන්නා password කියන command එකත් එක්කලා ඊට පස්සේ දැන් අපේ line console password එක එහෙම නැත්නම් console password එක වැටිලා තියෙන එක check කරගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට මේකෙන් exit වෙන්න ඔයාලට පේනවා ඇති router එක on වෙලා අපි command line interface එකට එනකොටම ඇවිත් තියෙනවා password එකක් දෙන්න. දැන් මෙතෙන්ට අපි අර දාගත්තු console password එක දෙන්න ඕනේ. දැන් මම මේක දෙනවා මෙතනින්. මේ විදිහට දීලා යන්න ඕනේ. අහපව් enable password එකට යනකොට enable secret එක ඉල්ලනවා. ඒකත් දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට console password එක enable password එක enable secret password එක කියන password ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන්නේ ගොඩක් වැදගත් වෙන එකක් තමයි telnet password එක. දැන් මෙතනදී අපි කතා කරන්න යන්නේ telnet password එක ගැන. මේ telnet password එකෙන් කරන්නේ අපිට වෙනත් router එකක හරි PC එකක හරි ඉඳන් මේ router එකට log වෙලා මේකේ සැකසුම් කරන්න පුළුවන් විදියට හදන එක. එතකොට ඒකට අපි password එකක් දීලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා password එකක් නැත්නම් මේකට log වෙලා Tamanට අවශ්‍ය කරන සැකසුම් කරන්න. එහෙනම් අනිවාර්යයෙන්ම අපි telnet password එක මෙතනදී ලබා දෙන්න ඕනේ. එතකොට මේ telnet password එක හදා ගන්න තාලේ මම ඔයාලට මෙතනදී කියලා දෙන්නම්. ඒකට ඔයාලා ඉස්සරෝම කරගන්න ඕනේ PC එක සහ router එක අතර සම්බන්ධතාවය හදා ගන්න ඕනේ. මෙතන switch එකක් තිබුණාත් ඒ switch එක එක්ක හරි සම්බන්ධතාවය හදා ගන්න ඕනේ. දැන් මම කලින්ම PC දෙක අතර IP address දාලා ඉවරලා මේ දෙක හදාගත්තානේ. එතකොට මේකේ තව චූටි දෙයක් කරන්න ඕනේ. අපි අර IP address දාපු තැනට ගිහිල්ලා මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති default gateway කියලා එකක්. මේ default gateway කියන එකට අපි router එකට දාපු router එකේ giga ethernet 0/0 කියන interface එකට දාපු IP address එක දෙන්න ඕනේ. අපි එතෙන්ට දැම්මේ මෙන්න මේකනේ. ඔයාලට මතක ඇතිනේ. මේක දීලා ඉවරලා මේක මෙහෙම cancel කරන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ router එකට යන්න ඕනේ router එකේ global mode එකට යන්න ඔයාලා config terminal කියලා මෙන්න මේ විදිහට දීලා global mode එකට යන්න ගිහිල්ලා ඉවරලා මම මේ කියන command ටික පාවිච්චි කරන්න මෙතෙන්ට දෙනවා line vty 04 එතකොට මෙතනදී මේ 04 කියලා දෙන්නේ එකේ ඉඳන් 4 දක්වා ඒ කියන්නේ device වලින් අපේ මේ router එකට log වෙන්න දෙනවා කියන එක තමයි මෙතනදී මේ 04 කියලා දෙන්නේ. අපිට මේක ඕනනම් 5 වුණත් දෙන්න පුළුවන්. මම මෙතනදී 4 දීලා මේ විදිහට enter ගහනවා. ගහලා ඉවර වෙලා login කියන command එක දෙනවා. login කියන command එක දීලා ඔයාලට පේනවා ඇති මේ විදිහට message එකක් ආවා. දැන් මෙතනදී අපි මොකක්ද කරන්න ඕනේ password එකක් දෙන්න ඕනේ මම එතන password එක දෙනවා tech geek කියලා මෙන්න මේ විදිහට tech geek කියලා දීලා enter කරනවා දැන් මම password එක ලබා දුන්නා දැන් මොකද වෙන්නේ අපිට පුළුවන්කම තියනවා මේ telnet password එක දාලා ඒ සැකසුම් ටික කරාට පස්සේ වෙනත් device එකක ඉඳන් මේකට log වෙන්න ඉතින් දැන් මම කරන්නේ මේ PC එකේ ඉඳන් මේකට log වෙන්න යන්නේ මම මේකේ මේ විදිහට PC එකේ යනවා කෙලින්ම command prompt එකට ගිහිල්ලා ඉවරලා මම මොකක්ද කරන්නේ ටෙල්නෙට් කියලා ගහනවා මෙතන. ටෙල්නෙට් කියලා ගහලා IP address එක දෙනවා අපි අර router එකට දීපු. router එකට අපි දුන්නේ 192.168.10.1 කියලානේ මේ විදිහට දෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මෙතනදී ඒක දීලා මම මේ PC එකේ ඉඳන් ටෙල්නෙට් පාස්වර්ඩ් එක ටෙල්නෙට් පාවිච්චි කරලා ඉවරලා IP address එකට පින් කරාට පස්සේ ඔයාලට පේන ඇති පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. දැන් ඔයාලට මෙතනින් දෙන්න ඕනේ අපේ රවුටර් එකේ ටෙල්නෙට් පාස්වර්ඩ් එකට දාපු පාස්වර්ඩ් එක. අපි ඒකට දැන් මේ techgeek lk කියලානේ. නෑ techgeek කියලා විතරයි දැම්මේ. මේ විදිහට දාලා enter ඔබන්. ඔයාලට පේනවා දැන් අපි රවුටර් එකට log වෙලා තියෙන PC එකේ ඉඳන් ටෙල්නෙට් ක්‍රමයට ඔන්න ඔහොම තමයි අපි රවුටර් එකට log වෙන්නේ. දැන් මේකේ අපි enable කියන එක ගහලා enable එකට යන්න ඕනේ. එතකොට හපව් අර රවුටරේ අපි දාපු පාස්වර්ඩ් ටික මෙතනදී ඉල්ලනවා. දැන් එතකොට මෙතනින් enable secret password එක දෙන්න ඕනේ. ඊට පස්සේ config terminal එකට ගිහිල්ලා අපිට ඕන එකක් මෙතනින් කරන්න පුළුවන් රවුටර් එකේ ඉඳන් කරනවා වගේම. අපි රවුටර් එකේදී මෙතනදී කරපු දේවල් ටික මේ විදිහට PC එකෙන් අපිට කරගැනීමේ හැකියාව තියෙනවා මේ telnet ක්‍රමයට. මෙතන PC එකක් තියෙන්න පුළුවන් වෙනත් end device එකක් තියෙන්න පුළුවන්. ඒ ඕනම එකක ඉඳන් මේ රවුටර් එක configuration කරන්න පුළුවන් remote access විදිහට. ඉතින් අපිට මේ විදිහට telnet විදිහට සම්බන්ධ වෙනකොට password එකක් ඉල්ලන්න නැති කරන්නත් පුළුවන්. ඒවා මෙතනදී මම ඔයාලට ඒකත් ඕනනම් කියලා දෙන්නම්. ඒක කරන්නේ අපි දැන් මෙතනදී පාස්වර්ඩ් එක දැම්මනේ රවුටර් එකේදී මෙතන යන්කෝ මේ අපිට අපි ඒක PC එකේ ඉඳන්ම කරමු. අපි PC එකෙන් කරමුකෝ. මම දැන් මේකෙන් log වෙලා ඉන්නේ රවුටර් එකට. දැන් මම රවුටර් එකේ telnet password එක අයින් කරන්න යන්නේ. ඒක කරන්නේ ඔයාලා මෙන්න මේ විදිහට line vty 0/4 කියලා මේ 0 space 4 කියලා දුන්නා. No මෙතෙන්ට දෙන්න ඕනේ no login කියලා. no login කියලා දීලා enter ඔබන්න. ඊට පස්සේ ඔයාලා හපව exit ගිහිල්ලා මේ විදිහට මේකෙන් අයින් වෙලා හපව PC එකට යන්න. දැන් PC එකට ඇවිල්ලා හපව telnet කරලා බලන්න. telnet 192.168.10.1 කියලා පාස්වර්ඩ් එක ඉල්ලන්නේ කෙලින්ම රවුටර් එකට එනවා. රවුටර් එකේ අපි දාලා තියෙන පාස්වර්ඩ් ටික ඉල්ලනවා. නමුත් telnet පාස්වර්ඩ් එකක් ඉල්ලන්නේ නැහැ. කෙලින්ම රවුටර් එකට අපිට log වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි telnet කියන එක යොදාගන්න telnet පාස්වර්ඩ් කියන එක දාගන්නේ. ඉතින් මම ඔන්න ඔය රවුටරේ ආරක්ෂාව සම්බන්ධ දේවලුත් එක්කලා මේ telnet කියන එකත් ඔයාලට මෙතනදී කියලා දුන්නා. telnet එක ගැන මම විශේෂයෙන් වෙනමම තවත් වීඩියෝ එකක් අරගෙන එනවා. නමුත් මෙතන කියලා දීපු ටික අපේ Cisco වලට Cisco practical වලට ගොඩක් ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඉතින් ඔය විදිහට අපිට password security පැත්ත මේ router එකේ ආරක්ෂාව පැත්ත අපිට මේ විදිහට ගොඩනගා ගන්න පුළුවන්. switch එකෙත් මේ විදිහටම අපිට ආරක්ෂක පැත්ත හදා ගන්න පුළුවන්. අපි ඉස්සරහට switch වලත් වැඩ කරලා බලමු. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම තේරෙන්න ඇති කියලා. මම ඔයාලට මේක කියලා දෙන තාලේ යම් වරදක් තියෙනවා නම් හරි ඔයාලගේ අදහස් යෝජනා වගේ දේවල් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් මේ අදහස් දාන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම දිගටම අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න subscribe කරලා තියාගන්නත් කියලා මතක් කරනවා. ඔයාලා ඔක්කොටම ස්තුතියි.